Hello, the Parrot YouTube channel එකෙන් ඔන්න ඔයාලට අරගෙන ආවා අලුත්ම අලුත් වීඩියෝ සීරීස් එකක්. ගෙදරින් ඉඳන්ම ඉංග්‍රීසි ඉගෙන ගමුද? එහෙනම් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න මේ වීඩියෝ සීරීස් එකෙන් ඕනෑම කෙනෙකුට මුල ඉඳන් සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම රැඳී සිටියොත් ඔයාලට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න විතරක් නෙවෙයි දෙකට අහුම්කන් දීලා තේරුම් ගැනීම හැකියාවත් අනිවාර්යෙන්ම ලැබෙනවා. The best time to learn English. ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳම කාලය තමයි මේක. එහෙනම් තවත් පහු වෙන්න එපා. අපිත් එක්ක අද මේකතු වෙන්න. අපි අද ඉඳන් සරලව ඉංග්‍රීසි ඉගෙන ගමු. A level කරලා දෙතරට වෙලා ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා. ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන හොඳම කාලය තමයි මේක. කැම්පස් ගියාම ඉංග්‍රීසි අවශ්‍ය නොවන තැනක් නැති තරම්. ඒ තරමට ඔයාලට ඉංග්‍රීසි වමනයි. එහෙනම් ඉංග්‍රීසි හදාගන්න හොඳම කාලය තමයි මේක. So guys, let's learn English. එහෙනම් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගමු. How to learn English? කොහොමද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ? The parrot will teach you. එහෙනම් the parrot ඔයාලට කියලා දෙයි කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කියලා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කලින් කොහොමද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියන එක ඔයාලා අනිවාර්යෙන්ම දැනගත යුතු දෙයක්. ඒ නිසා මේක අනිවාර්යෙන්ම බලන්න කොහොමද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. So there are four basic language skills. භාෂාවක මූලික වශයෙන් අපි ප්‍රගුණ කළ යුතු කුසලතා හතරක් තියෙනවා. Listening අහුම්කන් දීම, Speaking කතා කිරීම, Reading කියවීම, Writing, ලිවීම. එහෙනම් මෙන්න මේ skills හතර ඔයාට 100% ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඔයාට ඉංග්‍රීසිත් සිංහල වගේම හොඳට හසුරවන්න පුළුවන් වෙනවා. එහෙනම් මගේ අරමුණ ඔයාට පුළුවන් තරම් මේ skills හතර ප්‍රගුණ කරන්නට උදව් කරන එක. පොඩ්ඩක් නැවතිලා හිතන්න. How did you learn your mother tongue? කොහොමද ඔයා ඔයාගේ මව් භාෂාව ඉගෙන ගත්තේ? Did you learn grammar first? ඔයා ව්‍යාකරණද මුලින්ම ඉගෙන ගත්තේ? No, never. කවදාවත්ම නැහැ. Then how? කොහොමද එනම් ආ ඉගෙන ගත්තේ? පොඩ්ඩක් මතක් කරමු අපි සිංහල ඉගෙන ගත්තු විදිය. අපි සිංහල කතා කරන්න පටන් ගත්තේ කොහොමද? අපි පුංචි කාලේ අපේ කනට ඇහෙන වචන කියන්න පටන් ගත්තා. Words. ඊට පස්සේ අපි චුට්ටක් ලොකු වෙනකොට අපි වාක්‍ය කොටස් අහුලගෙන කිව්වා phrases. ඊට පස්සේ අපි තව ටිකක් ලොකු වෙනකොට අපිට වාක්‍යයක් කියාගන්න පුළුවන් තරමට අපේ vocabulary එක අපේ වචන මාලාව හැදුනා. සිංහල කියන්නේ භාෂාවක්. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. එහෙනම් ඉංග්‍රීසි භාෂාව හදාගන්නත් ඔයා අනුගමනය කළ යුතු එකම විදිහ මේක නේද? So first Learn words. වචන ඉගෙන ගන්න. පුංචි කාලේ අපි කරා වගේ වචන අහුලගෙන කතා කරන්න. Improve vocabulary. ඔයාගේ වචන මාලාව වැඩි දියුණු කරගන්න. මේ සඳහා අපට අවශ්‍ය වෙනවා Listening අහුම්කන් දීම, Speaking කතා කිරීම, Reading කියවීම. After that, learn to write. එහෙනම් ඊට පස්සේ ඔයා ලියන්න පටන් ගන්න ඕනේ. ඔයා පුංචි කාලේ සිංහල ඉගෙන ගත්තෙත් එහෙමයි. ඉස්සෙල්ලාම ඔයා වචන කතා කරා. ඊට පස්සේ ඔයා හිමීට ලියන්න පටන් ගත්තා අයන්න ඉඳන්. එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඕනේ එහෙමයි. වචන ටික vocabulary එක හදාගෙන ඊට පස්සේ අපි ලියමු. Learn to write. ඔයාගේ writing skills improve කරගන්න තමයි ඔයාට grammar අවශ්‍ය වෙන්නේ. එහෙනම් grammar මුලින් ඉගෙනගෙන වැඩක් නැහැ කියන එක ඔයාලට තේරෙනව නේද? අපි grammar ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙතෙන්ට. So, let's have a try. එහෙනම් අපි පොඩ්ඩක් බලමු අර මම කියපු skills හතර අපි කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා. Listening. කොහොමද අපි අහුම්කන් දීමේ කුසලතාවය වැඩි දියුණු කරගන්නේ? මේ ඔක්කොම මම ඔයාලට ඊළඟ ඉස්සරහට එන එපිසෝඩ් වලින් එකින් එකට කියලා දෙනවා. මේක කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ මෙන්න මේ දේවල් කරලා අපිට ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්න පුළුවන් කියන එක විතරයි. ඒ නිසා මේ ටික බලන්න. මෙන්න මේවා කරලා ඔයාලට
ඔයාගේ භාෂාව වැඩි දියුණු කරගන්න පුළුවන් මේවා කරන ක්‍රමය A to Z මම ඉස්සරහට එන එපිසෝඩ් වලින් හරියටම සරලව කියලා දෙනවා. Listen to English songs. ඉංග්‍රීසි සින්දු වලට අහුම්කන් දෙන්න. ඔයාට ඉංග්‍රීසි හදාගන්න සාර්ථකම ක්‍රමයක් මේක. මේක කරන්නේ කොහොමද කියන එක මම ඉදිරි එපිසෝඩ් වලින් කියලා දෙනවා. Watch English movies, films, TV shows. ඉංග්‍රීසියෙන් චිත්‍රපට වගේ දේවල් බලුවම ඔයාට ඉංග්‍රීසි හදාගන්න ලේසි පුළුවන්. මම ඒක කරන්නේ කොහොමද? කොහොමද ඉංග්‍රීසි ෆිල්ම් හරියටම බලන්න කියන එක මම මගේ ඉස්සරහා එපිසෝඩ් වලින් කියලා දෙනවා. Watch English news. ඉංග්‍රීසියෙන් ප්‍රවෘත්ති බලලා කොහොමද අපි ඉංග්‍රීසි හදාගන්නේ? මේකත් මම කියලා දෙන්නම් හරිම ක්‍රමය. Attend talks in English. ඉංග්‍රීසියෙන් කරන දේශනවලට අහුම්කන් දෙන්න. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්. මම මේක කරන විදිය හරියටම කියලා දෙනවා ඔයාලට. Speaking. අපි දැන් බලමු කොහොමද ඔයාගේ කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කරගන්නේ කියලා. Speaking English with your family members, friends. මේ දෙකලුන් එක තමයි ඔයාට ওই වැඩේ කරන්න ලේසිම. කරන්නේ කොහොමද කියන එක මම ඉස්සරහට කියනවා. මේ වීඩියෝ එක බලන ඔයා කරන්න කැමතිම වැඩේ තමයි මේ. Chat. යාළුවොත් එක්ක chat කරන්න තමයි ගොඩක් දෙනෙක් දැන් හුඟක් කැමති. ගොඩක් දෙනෙක් social media වල ඉන්න කාලය වැඩි. ඒ කාලයෙන් අපි උපරිම ප්‍රයෝජනයක් අරගෙන අපි කැමති දේ කරමු ඉංග්‍රීසි හදාගන්න පුළුවන් විදිහට. Chat in English. ඉංග්‍රීසියෙන් chat කරමු. කොහොමද ඒක කරන්න කියලා මම හරියටම ඔයාලට කියලා දෙන්න. මේ දේ කරන්න ගොඩක් දෙනෙක් අකමැති වෙයි. තමන්ගේ වොයිස් එකම තමන් අහන්න ගොඩක් දෙනෙක් කැමති නැහැ. හැබැයි මේක ඉතාම සුවිශේෂී ක්‍රමයක් ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කරගන්න. Record your voice in English and listen. ඉංග්‍රීසියෙන් ඔයා කතා කරනවා රෙකෝඩ් කරලා ඒකට අහුම්කන් දෙන්න. මේක ඉතාම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ක්‍රමයක්. මම ඔයාලට මේක කරන විදිය ඉදිරි එපිසෝඩ් වලින් හරියටම කියලා දෙනවා. Paraphrase what you hear. ඔයාට ඇහෙන දේ, ඔයා දකින දේ තව කෙනෙකුට ඇවිල්ලා ඔයාගේ වචනෙන් කියන්න. මේක ඉතාම සාර්ථක ක්‍රමයක් ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කරගන්න. ඔයා මේක සිංහලෙන් නම් ඕන තරම් කරනවා. ඔයා කතාවක් බැලුවත්, ඔයා කවුරු හරි කියන දෙයක් අහන් හිටියත් ඒක තව කෙනෙකුට ඇවිල්ලා ඔයාගේ වචනෙන් කියනවා. ඒකයි ඔයාට සිංහලෙන් ඕනම දෙයක් ඔයා කැමති විදියට කතා කරන්න පුළුවන්. මොකද ඔයා නොදැනුවත්වම මේ ස්කිල්ස් ඔයා වැඩි දියුණු කරලා තියෙන සිංහල භාෂාව පැත්තෙන්. ඉතින් මේකම ඉංග්‍රීසි භාෂාවෙනුත් කරන්න. ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවත් ඔයාගේ සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව තරමටම ප්‍රගුණ වෙයි. මේක කරන හරි විදිය මම අනිවාර්යෙන්ම ඔයාලට කියලා දෙනවා. Reading. අපි යමු දැන් කියවන්නේ කොහොමද කියලා බලන්න. ඔයාගේ reading skills වැඩි දියුණු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි English books. ඉංග්‍රීසි පොත් කියවන්න. මේක ගොඩක් අය boring කියලා හිතයි. හැබැයි කියවන්න පුරුදු වුණොත් ඔයා ලේසියෙන් මේ පුරුදු අතහරින්නේ නැහැ. ඒකට ඔයා හොඳ පොත් තෝරගන්න ඕන. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඉංග්‍රීසි කියවීමේ හැකියාව වැඩි දියුණු කරගන්න, කොහොමද අඩිතාලම දාගන්නේ කියලා. English newspapers කියවන්න. මේක ඉතාම හොඳ ක්‍රමයක් ඔයාගේ reading skills වැඩි දියුණු කරගන්න. හැබැයි ගොඩක් දෙනෙක් කරන්න අකමැති දෙයක් මේ චූටි චූටි අකුරු නිසා කියවන්න අමාරුයි කියලා. හැබැයි ඔයා මේකේ melody එක අල්ලගත්තොත් ඔයා අනිවාර්යයෙන්ම මේකට හුඟක් කැමති වෙනවා මේ වැඩේ කරන්න. මම කියලා දෙන්නම් කොහොමද මේක හරියටම කරන්නේ කියලා. ඔයා social media වල ගත කරන කාලයෙන් විනාඩි 5ක් විතර වැය කළා. ඔයා කැමති topic එකක් Google search කරලා article එකක් කියවන්න web එකේ. මේක ඉතා හොඳ ක්‍රමයක්. ආටිකල් ලියලා තියෙනවා ගොඩක් සරල ඉංග්‍රීසි වලින්. හුඟක් හොඳ ක්‍රමයක් ඔයාගේ රීඩින් ස්කිල්ස් වැඩි දියුණු කරගන්න. මේක කරන විදියත් මම කියලා දෙනවා. රයිටින්. අපි බලමු කොහොමද ලිවීමේ හැකියාව වැඩි දියුණු කරගන්නේ කියලා. මම අත්හදා බලලා තියෙන බෙස්ට් මෙතඩ් එක තමයි රයිට් අ ඩයරි. ඩයරි එක ලියන්න. ඔයාගේ ඩයරි එක ඉංග්‍රීෂ් වලින් ලියන්න. ලියන විදිය කොහොමද ලියන්නේ කියලා මම කියලා දෙනවා. ගොඩක් වෙලාවට අපි යූස් කරන්නේ past tense. හැබැයි සමහර වෙලාවලදී past tense වලට අමතරව අපි තවත් tenses භාවිතා කරනවා. මේකෙන් ඔයාගේ grammar පවා ඔයාට හදා ගන්න හරිම ලේසි. මේකට පුරුදු වුණොත් ඔයා මේක අනිවාර්යෙන්ම දිගටම කරනවා. Write comments in English. Facebook එකේ ඊළඟට WhatsApp status වලට ඔයා comments දානවා යාළුවන්ට. ඒ දාන කමෙන්ට් එක ඉංග්‍රීසි වලින් දාන්න. ඔයාගේ ඉංග්‍රීසි හදාගන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසියෙන් දාපු කමෙන්ට්ස් කියවන්න. ඒ වෙනුවට ඔයාට ඉංග්‍රීසි හදාගන්න පුළුවන්. මේකත් කරන පුංචි පුංචි ට්‍රික්ස් ටිකක් මම ඔයාලට කියලා දෙන්නම්. Write to a pen friend. මම අදටත් කරන ඉතාම සාර්ථක ක්‍රමයක්. මගේ රයිටින් ස්කිල්ස් ගොඩක් දුරට වැඩි දියුණු වුණේ මේ ක්‍රමය හරහා. Write to a pen friend. පෑන මිතුරෙක් හොයාගෙන අපි එයාට
ලියන්න. දැන් නම් ගොඩක් වෙලාවට letters නෙවෙයි අපිට emails යවන්න පුළුවන්. email හරහා අපිට සන්නිවේදනය කරන්න පුළුවන්. ඒකත් දැන් letter එකක් වගේනේ. අපි letters ඉස්සර letter යවන විදිහට අපිට දැන් emails යවන්න පුළුවන්. හරිම ලේසි. මේකෙන් ඔයාගේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව හුඟක් වැඩි දියුණු වෙනවා. 100% recommend කරනවා මේ ක්‍රමය මම. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි pen friend කෙනෙක් හොයාගෙන අපි ඒක කොහොමද කරන්නේ? අපි ලියන්නේ කොහොමද? ලියන විදි මේ හැමදේම මම කියලා දෙන්නම්. අපිට දැන් pen friends ලා හොයාගන්න මම හිතන්නේ web එකේ ගොඩක් websites තියෙනවා. ඒ pen pals corner ඔය වගේ. මම ඒ හැම දෙයක් ගැනම in detail ඔයාලට කියලා දෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි නම් මේ ක්‍රම දෙක කවදාවත් කරන්න එපා. පළවෙනි ක්‍රමය. Don't think in Sinhala and try to translate it to English. සිංහලෙන් හිතලා ට්‍රාන්ස්ලේට් කරන්න එපා එක ඉංග්‍රීසි වලට. ඒ වැඩේ හරිම අසාර්ථකයි. Never do that. කවදාවත් ඒක කරන්න එපා. So what to do? එහෙනම් මොකද කරන්නේ අපි? Think in English. ඉංග්‍රීසියෙන් හිතන්න. මම කියලා දෙන්නම් මේක හරිම ලේසි ක්‍රමයක්. ඔයා පුරුදු වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට කරන්න පුළුවන් ක්‍රමයක්. කොහොමද කරන්නේ කියලා. අනිත් දේ තමයි don't be afraid to make mistakes. Mistakes කරන්න බය වෙන්න එපා. මොකද ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි පුළුවන් වුණත් කතා කරන්න බයයි. මිනිස්සු හිනා වෙයි, වැරදි කියලා හිනා වෙයි කියන බයට. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඔය සිංහල කතා කරනකොට ඔයා කවදාවත් ග්‍රැමර් බලලාද කතා කරන්නේ? උක්තාක්‍යාත සම්බන්ධය හරිද කියලා බලලාද කතා කරන්නේ සිංහලෙන්? නැහැ, අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් ඇයි ඉංග්‍රීසි කතා කරනකොට ග්‍රැමර් බලන්නේ? එහෙම කරන්න එපා. Don't be afraid. කවදාවත් බය වෙන්න එපා ඉංග්‍රීසි කතා කරන්න. Don't be shy. ලැජ්ජ වෙන්න එපා ඉංග්‍රීසි කතා කරන්න. එහෙනම් ඔන්න ඊළඟ එපිසෝඩ් එකෙන් මම ඔන්න ඔයාලට අරගෙන එන්නේ ඔයාලා කැමතිම දෙයක්, ඔයාලා ආසම දෙයක්. How to chat in English. කොහොමද ඉංග්‍රීසියෙන් chat කරන්නේ කියලා. මම හිතන්නේ මේක ඔයාලා ගොඩක් කැමති දෙයක්. ඒ නිසා මම මේක මුලින්ම ඔයාලට කියලා දෙන්න හිතුවා. එහෙනම් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න, මගේ Facebook page එක follow කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලගේ comments මට ගොඩක් වටිනවා. ඔයාලගේ comments අනිවාර්යෙන්ම comment section එකේ මට එවන්න. එහෙනම් ඊළඟ episode එකෙන් අපි ඉක්මනටම හම්බෙමු. Thank you.